கேலின் ஸ்நான கலாபு. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනාලට ගිහින් නෙන්ඩ කෙටි පාරක් නෑ කාසි නැති නිසාත් මිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නේ නෑ පාට කුරුල්ලෝ මාත් එක්ක මේ සෙල්ලම් කරන්න හදන එක මොකද්ද කියලා මම මේ බලන්නේ නිකමට හිතනවා මේක කවුරුරි ප්‍රසාද්ධික කොළොප්පමට කරපු වැඩක්ද කියලා. ඉතින් අබ ඇටි එක තරම් දෙයක්වත් නැති වෙලා නැහැ. මොකටද ඉතින් කවුරුවත් මාත් එක්කම කොළොප්පම් කරන්නේ? මම ඉතින් මේ ප්‍රසාද්ධියෙන් ඩඩයක් ආපු මිනිස්සේ පරණ තරහකට කරාද දන්නේ නැහනේ. නේද? එහෙම වෙන්න පුළුවන්. ඔය ඉඳලා හිටලා අපි වන්දන්න කෝල් කරන බූරුවොත් ඉන්නවා. හැබැයි මේ කෝල් එක එහෙම එකක් නෙවෙයි. කොහොමද එහෙම නෙමෙයි කියන්නේ? එහෙම දැනට කිව්වේ ඔය කතා කරපු මිනිස්සයා දිගටම කිව්වේ ඔයගොල්ලෝ ගැන. විශාක ගැන කිව්වා. ජයනාත් ගැන කිව්වා. හරියටම කිව්වේ දුව ගැන. කාටද අපිට එහෙම බොරුවක් කරන්න ඕනකම තියෙන්නේ? මට තාම හිතාගන්න බැරි මේ කතා කරපු එක අපිට මොකක් හරි බොරුවක් කරාද එහෙම නැත්නම් විහිළුවක් කරාද මේ උනාරි වෙන දෙයකට අපු ටෙස්ට් කරාද කියන්නේ ටෙස්ට් කරාද කියන්නේ අප්පච්චි දැන් අපි ගෙදරින් යනකම් බලාගෙන ඉඳලා එංගලන්ගේ මොකක් හරි අනාගත ප්ලෑන් එකකට මේ අපි හැසිරෙන විදිය ගැන ටෙස්ට් කරාද දන්නේ නැහනේ අපි බයි කරන්න එපානේ මම මේ විහිළුවක් කියලා හිත හදාගෙන ඉන්නකොට ඔයා තව එකක් කියනවා හැමදේම විහිළු කියලා හිත හදාගන්න බෑ මේ කාලේ විහිළු වලට තමයි වැඩිම බය වෙන්නේ විහිළු වුණාට දුරදි කියන වැඩිනේ හරියට හරි හැබැයි ඔය කතා කරපු එක මොකෙක් වුණත් ඌ දන්නේ නැහැ ඌ මේ පාර කතා කළේ මොන ජාතියේ පොලිස් කාර්යෙක්ටද කියලා මං ඌ හොයාගන්නම්කෝ ඕගොල්ලෝ කලබල වෙන්න එපා කොහොමද හොයාගන්නේ මට කතා කරපු ටෙලිෆෝන් නම්බරේ මං ගාව තියෙනවා අපි යනවා විශාක ආ දැන් ජයනත් ආමේ තම්සේ යෙස්ටර්ඩේ නයිට් මගෙන් ඉල්ලගත් අලුත් ෆෝන් එකේ මනී දුන්නේ නෑ මට රිමෙම්බර් ඈ අර යාරි බන් දෙන්නම් බන් සල්ලි මොකද දෝනි තම්සේට ඊයේ හදිසිය ෆෝන් එකක් ඕන උනේ මං තම්සේට කිව්වනේ මගෙන් ප්‍රශ්න අහන්න එපා හරි ඒක මගේ වැඩකට ගත්තේ තම්සේට ඊයේ මැද හදිසියෙම ෆෝන් එකක් කොනුන වැඩේ මොකද්ද ඔයි මොකද්ද ෆෝන් එක නෑ නෑ මොකුත් නෑ මොකද්ද ෆෝන් එකක් ගත්ත කියලා නෑ නෑ මොකුත් නෑ මම මේ ඊයේ අයියේ ෆෝන් එක පොඩ්ඩක් ඉල්ලගත්ත කෝල් එකක් ගත්ත මොකුත් නෑ කරුණාකරලා මගේ ෆෝන්ස් එක ගාව ගන්න එපා ඔකට අනිත් ෆෝන්ස් වල කතන්දර වලට මම නෑ කරුණාකරලා මගේ ෆෝන් එක උඩට ගාව ගන්න එපා මට අදාල නෑ හරි හරි කාලේ ඉන්නවා කො අයියේ පස්සේ කතා කරමු කො ආ තව නටවනවා ඇස් දෙක හොඳට නටවනවා මේ ලොකයි පොඩ්ඩක් බලනවා අර පව් නැත්තම් අර ඇත්ත කියන්න එපා කියලා ඇස් දෙක නටවනවා පොඩ්ඩක් බලනවා මෑ නෑ මොකද ඇත්ත කියන ලොක්කයි ඒ තමසේ ළඟ තිබිලා ෆෝන් එකක් ගත්ත නේද මෙයා
ඒකනේ දැන් මම එනකොට කතා කරගෙන හිටියේ. ගත්තා කියන්නේ ගත්තේ නැහැ ගත්තා නේ මන්ද මොකද්ද වුණා? ඇයි දැන් තව ෆෝන් එකක්? ෆෝන් එකක් ඕනේ බබා. මේ ඔෆිස් එකේ වැඩවලට ෆෝන් එකක් ගන්න ඕනේ. එහෙනම් මේ ඇයි ළඟකදී ඉඳලා පිළිගැනීමේ නිලධාරියාද එතන? ෆෝන් දෙකක් තියාගෙන ඉන්න. අයියනේ මෙයක් කිව්වේ. මට මේ ඔෆිස් එකේ තියෙන වැඩ කන්දරා එක ෆෝන් එකකින් කරගන්න බෑ බබා. අනික දෙකේම බිල ගෙවන්න වෙන්නෙත් මටනේ. ඔෆිස් එකෙන් බිල ගෙවන්න ෆෝන් එකක් ගත්තාම ඉවරයිනේ. ඒකයි ෆෝන් එකක් ගත්තේ හොඳේ. ඇත්තද මේ කියන්නේ? අනේ වන්ද ඉතින් ඇත්තත් නෙමෙයි ඇත්තත් වගේ තමයි. රෑ එළි වෙනකන් මාත් කල්පනා කරා ඇයි මගෙන් ෆෝන් එක ගත්තේ කියලා. දැන් නම් ඉතින් ඇත්ත වගේ තමයි. හොඳ ෆෝන් එකද? කිරිට ඔය වගේ ෆෝන් නේ. කොහෙන් ෆෝන් එක? ඇති ඇති යන්නේ ඔය කොහේ හරි මේසයක් උඩ ඇති ෆෝන් එක. හොඳ එකක් නම් මගේ එකත් එක මාරු කරමු. නිකන් කෝල් ගන්න ඉතින් හොඳ ෆෝන් එකක් ඕනේ නෑනේ. නෝ බත් කටක් කවා උඩ කාලෙකින් බත් කටක් කවන්න බැරි වුණානේ මැනිකට මෙන්. නෑ නෑ මට බඩ ගින්න. ආයෙ මගුලක් හොයන්න යනවා. මෙන්න මේ බත් කට කනවා. ඔයවත් දැන්නේ. ඒක නම් මට ඇල්ලුවේ නෑ. ඇයි මංගේ ෆෝන් එක බලන්නවට බයද තමුසේ? දැන් ඊයේ හදිසියෙ ෆෝන් එකකුත් අරගෙන මම දැන් ඒක බලනවටත් බයයි කියලා කියන්නේ තමුසේ මොකක් හරි හොරයක් තියෙනවා. මොකියක්ට හරි තමුසේ කතා කරලා තියෙනවා. ආයෙ කතා දෙකක් නෑ. හිටපන් මං අල්ලගන්න. ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරම. ආයුෂ් ෆේස් ක්‍රීම් මොන දීප්තියට මුළු මාසෙකට. එඩින්බරෝ කිචන් පයිලට් මුළු පවුලටම බැංකොක් සවාරියක් දිනා ගන්න. ඉහළ ටෙන්සයිල් ශක්තිය සහ ක්‍රැක් බ්‍රිජින් හැකියාව සමගින් ඔබේ නිවස සියලු ජල කාන්දු වලින් ආරක්ෂා කරගන්න. ස්විස්ටෙක් ඇක්වාෂීල් 2K වෝටර්ප්‍රූෆර් සීල් කරන්න හොඳම කෙනා. පාට කුරුල්ලෝ සීරා නූඩ්ල්ස් ගෙදර මවන 5 ස්ටාර් නූඩ්ල්ස් රස. ඉන්නෝ ඉන්නෝ මම හොයලා දෙන්න මොන ලෝකෙන් හරි ෆෝන් නේ පොඩ්ඩක් ඉන්නෝ. මට බයින් නැතුව ඉන්න ඕක තමයි. ඔව් ඉදි කට්ටන්නේ නේ වැටිලා තියෙන ඔච්චර හොයා ගන්න බැරි වෙන්නේ. ඒ නෑ බබා. ඒ ෆෝන් එකේ මරු ගේම් එකක් තිබ්බා. මම ඒක සෙල්ලම් කර කර හිටියා. මට ෆෝන් එක තිබ්බ තැන මතක නෑ. හරි තින් තියෙනවා නම් ෆෝන් එක මේ කාමරය ඇතුලේ තියෙන්න බෑ. නැත්නම් මේ ඊයර ෆෝන් එකට දේව වරමක් ආව දතුරු දහම් වෙන්න. මේ ගඟුලි මේ මට ෆෝන් එක නැති වෙච්ච එක දරා ගන්න පුළුවන්. තමුසේගේ ඔය කියවිල්ල තමයි දරා ගන්න බැරි. හොඳේ. නෑ නෑ නෑ. ෆෝන් එක නැති වුණාට නම් මටත් කමක් නෑ. මට බලා ගන්න ඕනේ ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. කාටද මැසේජ් කරලා කෝල් කරලා හුරතල්ුනේ කියලා. අනේ බබා. වායිතනොද මම මේ වෙන කෙල්ලොත් එක ඌරතල් වෙන්න යනවා කියලා. ඒක තමයි ඉතින් Taman නිර්දෝෂී නම් ෆෝන් එක හොයලා පෙන්නනව මට. මං එන්න කලින් ගහපු මැසේජ් ටික ඩිලීට් කරගන්න බැරි වුණා නේ. අනේ මේ ගංගුලි පිස්සු කෙලින් හදන්න එපා ගංගුලි. මට මේ දැන් ෆෝන් හොයවෙන්න ඉන්න වෙලාවක් නැහැ. මං වැඩආද මහායකා එක්ක. අර පොඩි එකා වගේ නෙමෙයි මහායකා. ඌ විනාඩි 5ක් පරක් වුණොත් අර ගිනි පිමින මකරෙක් වගේ විපරිත වෙනවා. බබා මං යන්නම්. මට දැන් යන්න ඕනේ. මට යන්න ඕනේ දැන්. බෑ බෑ බෑ. මම යන්න දෙන්නේ නැහැ. ෆෝන් එක හොයලා දෙනකන් යන්න දෙන්නේ නැහැ. මෙතන මොකක් හරි ලෝක හොරයක් තියෙනවා. තියෙනවා. ආච්චිගෙ රෙත්තක් ඕන බම්බා කෝ ගන්න ඕයි මං යනවා හන්ද. බෑ යන්න දෙන්නේ නැහැ. මම තමුසේ වද උස්සල කරනවා. කියලා නෝයි කිව්වේ තියෙනවා. යකෝ මට නාර. කම්මයක් නැන්නේ තමුසේ. අපට සරි 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 එක්ස්ට්‍රීම්ලි සරි. මම මේ දුවගෙන ආවේ දෙන්න මරා ගන්න වගේ හදන හින්දා මම කන්ෆියුස් වෙලා. බැරි නම් මේ දෙන්නම එකතු වෙලා රණ්ඩු වෙලා මාව රවට්ටලානේ. අනේ සෝරි එක්ස්ට්‍රීම්ලි සෝරි. ඕකේ කැරි ඔන් කැරි ඔන්. එන්ජොයි 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 යෝර් සෙල්ෆ්. සෝරි. ඒ මොඩයිට මාවත් එක්කම බලය. මේ හවුස් එකේ සිස්ටර් ඉන් ලෝ විතරයි තනියම කමක් නැද්ද? අනේ මේ තනියම ඉන්න බැරි නම් මොන නැටුම්න් නටා ගන්න ගියාම. නෑ නෑ බයිසිකල් එනේ මේ අද පියාඹල ගියත් වෙලාවට කලින් යන්න වෙන්නේ. කරුමෙට මහ එකා ගාව වැඩක්.
ඔබ කලින් කිව්වා නම් ඉවරයි නෑ. මං එහෙනම් සවුන් මියුට් කරලා ඉන්නවනේ බා. ඔෆිස් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් හම් වෙනවද? දවසක් දෙකක් දුන්නා. දවසක් දෙකක් කියන්නේ? මං ට්‍රාන්ස්පෝර්ට් එපා කිව්වා. මං දැන් ට්‍රාන්ස්පෝර්ට් එක යන්නේ නැහැ. මං අපච්චිත් එක්ක තමයි යන්නේ යන්නේ. ඕගොල්ලන්ටත් ට්‍රාන්ස්පෝර්ට් හම් වෙනවද? අපිට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා නම් කොච්චර එකක්ද? මම මේ ඔෆිස් එකට මාරු කරපු හින්දා බස් තුනක එන්න ඕනේ. ඉතින් මමත් එහෙමයි. ඉස්සර ගේ ගාවින්ම නැගලා ඔෆිස් එක ළඟින්ම බහින්න පුළුවන්. ඒකට දැන් මටත් බස් දෙක. මේ ඔෆිස් එකේ වෙන කාටවත් ට්‍රාන්ස්පෝර්ට් දෙන්න ඒකයි මම බැලුවේ. ඕගොල්ලෝ කොහොමද දන්නේ මට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා කියලා? ඇයි ඒක හොර ට්‍රාන්ස්පෝර්ට් එකක්ද? අපි දැක්කා. නෑ නෑ, ඒක හොරෙන් දෙන ට්‍රාන්ස්පෝර්ට් එකක් නෙමෙයි. කොහොමුණත් දැන් මටත් ට්‍රාන්ස්පෝර්ට් හම්බෙන්නේ නෑ. නෑ නෙවෙයි, ඔයා ට්‍රාන්ස්පෝර්ට් එක ගන්න ඇති එකන වෙලා තියෙන්නේ. අපිත් ඉතින් සර්ට කතා කරලා ට්‍රාන්ස්පෝර්ට් ඉල්ල ගමු නේද? මෙයාටත් ඇඩිය දුර ඉඳලා නෙන්නේ. බලන්න ඉතින් ඔගොල්ලොත් කතා කරලා හොඳ විදියක්. කැලින් නුබයි කැලින් මගේ. හැමදාම හදන රොට්වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. අද සිතලා අද වැඩ කරලා හිතවව දෙනනා දිරිමත් ලබු. එල්ලි වන්කා රන් සවිය දිරිමත් දිරියකට රත්තරන් සවියක්. පාට කුරුල්ලෝ තියෙන ඇඳුම්වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. මම ප්‍රශ්නක ඉන්නවා කියලා පෙන්ලවත් කතා කරන්න එපා. ආ, ඔබ ප්‍රශ්නකද ඉන්නේ? කවුද මන් දන්නේ? මගේ මූණ දැක්කමවත් පේන්නේ නැත්තානේ. උඹේ මූණ දැක්කම ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපිත් ඉතින් වීර මාතාව තමයි. මට උඹව තේරුම් ගන්නට වඩා ලේසියෙන් අරාබියේ විභාගයක් ලියන්න පුළුවන්. ආලි, අපි යුතුකමක් හැටියට මේකෙන් අහමු මොකද වෙලා තියෙන්නේ කියලා. අපි උඹෙන් අහන්නේ යුතුකමක් හැටියට. මොකද බං උනේ? මොකුත් නැහැ. ඔක්කොම ලාම් මට බොරු කරනවා. ඔක්කොම කිවි? මංජිත. ඔව්. ඒක වෙන්න බැරි නෑ. පරාක්‍රමබාහු රජතුමා වගේ හයියට ඉන්න මට ඔක සලකන විදිය පේනවනේ. ඒකෙන් මේ තේරෙනවා ඔක නස්කෝරා කියලා. ඉතින් මම ඔපේ හැටි ඉතින් අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා, නිරීක්ෂණය කරනවා. නේද නාලියෝ? මොකද දැන් ඒක උඹට කර බොරු? මංජිතට වෙන කෙල්ලෙක් ඉන්නවද කොහෙද? කෙල්ලෙ? උඹට එහෙම හිතන්න හේතුව මොකද? හේතු කතා කරන්න බෑ මට. කියද්දිත් මගේ ඇඟේ මාළු නටනවා. හරි හරි, නට නට හරි කියපන්. ඔබක් එකපාර අතාරින්න එපා බං, එතකොට අපි යනා තේනවා. මුඩි පුතේ, ලොකු පුතේ, හොයා කොමුන් දෙන්න පුතේ. දැන් අද පාන්දරම වැටෙනවා කියලා නේද ඊරේ කතා වුනේ පුතේ? යකෝ මුන් දෙන්න මේ ගෙවල් දොරේ අලදානනේ ගිහින් තියෙන්නේ. හරිනේ, බයිසිකල් එළිය තිබ්බෙත් නැහැනේ. යකෝ මුන්ට අලියා ගහන්න එපා මේ වගේ වැඩ කරනවට. ඔකේ කරි ආතාපාත නැති කැවිල හිටන් මේ තීර සුත්තවත් අතගාගෙන ගියා නම් හරියටම හරිනේ. රුපියල් 5000 තිබ්බා සීටු සල්ලි අල්මාරි. පච්චි එක නැද්ද දන්නේ නැහැ. මුත්තමයි ඇත්තමයි මගේ යහතියක් නා. Thank you.
බයනද දවස පලවෙනිව තාර මැස්ත ගන්නකට එංචල් කෙනෙක් ළඟට වෙලා ඉන්නකට නව Close Up Naturals කරාබුනැති සහ ඔරේන්ජ් සාරය සමගින් ෆ්‍රෙෂ් එකේ ජෙල් වෙන්න අපේ චන්දි සනී ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට සනී ඩාලි බට්ල වෙතින් පාට කුරුල්ලෝ නෑන් ග්‍රෝ එච්චෙමු මූලික ගෙවීම අඩු කළා 119,985 ගෙවා ඩයිනෝ ස්කූබි ස්කූටර් එක රැගෙන යන කෙනෙක් කියලා මං රැවටුණා. පය වෙන්නේ පානේ මං ඒන්ජල් කෙනෙක් නෙවෙයිනේ. යත් තෂ්මි විලිය. මේ මෙහෙම එකපාර උදේ පාන්දර කාමරය ඇතුළට එන්න එපා. ඇයි? ඇයි එහෙම හරි නැද්ද? නෑ මට ප්‍රශ්නයක් නෑ ඒක ඔයාට හරි නැති වෙන්න පුළුවන්. කියන්නකො දැන් කිව්වේ නැහනේ ඇයි මොකටද මේ උදේ පාන්දර කාමරේට ආවේ අපේ තාත්ති හැමතිස්සෙම බයිනෝ මං ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ නැහැ කියලා එයා හිතන් ඉන්නේ මං ඔයා මිස් කරනවා කියලා ඔන්න එයා තමයි මාව බලෙම මෙහෙට ඇවිල්ලා ඩ්‍රොප් කරලා ගියේ ඕකේ ඔව් මොකටද ඩ්‍රොප් කරේ ඔයත් එක්ක ඉතින් ඔෆිස් යන්නනේ මේ මං අද ඔෆිස් යන්නේ නැහනේ දැන් වැඩ මට මේ මං අද මේ අර දාගත්ත වෙන වැඩ වගේක් තියෙනවනේ ඉතින් මාත් එන්න ඔයා වැඩ ටික කරලි ඉවර වෙලා එනකම් මම වෙහිකලකට වෙලා ඉන්න නෑ ඔයා වෙකගෙන යන්න පුළුවන් වැඩ නෙමෙයි නෑ ඉතින් අපි ඔෆිස් යන දවසක දෙන්නත් එක යම් අනේ කෙවෙන් මං දත් මැදල නැහැ. මට මගේ උදේ ප්‍රෝටීන් එක කරගන්න දෙන්නකෝ. හරි ඊට පස්සේ මෙහෙම කතා කරමු. මං එන්න. අනේ තින් අද නම් ආදාල යන්න බෑ හරිද? ඔයා යන ඕනම දිහාවකට මාවත් එක්ක යන්න. I will promise you that I won't disturb you. Okay? Promise, and promise. Okay. ඔකගේ අතට ලොකු ගණන් එනකොට මට සැකයක් තිබ්බා. නැත්තං ඉතින් එක පාට මෙහෙම සල්ලි එන්න විදියක් නැහැනේ. එතකොට අම්මා කියන්නේ කවුරු හරි ගෑණියෙ සල්ලි දෙනවා කියලාද? දෙන්න බැරිනේ. ඒ වුණාට අයියලා මල්ලිලා ඔක්කොම කියන්නේ අර ලොක්කා දෙන සල්ලි කියලානේ. ලොක්කන්ට පිසුද බං? මූට වෙච්චර සල්ලි දෙන්නේ? කොහෙවත් තියෙන ගෑනුන්ට මංජිතට සල්ලි දෙන්න පිසුද අම්මේ? ඊට සල්ලි දීලා යාළු කරගන්න තරම් මූ සල්වන් කවුද? එහෙම කියන්න බෑ බං. ඔය වයසක සල්ලි තියෙන ගෑණේ ඉන්නවා. පොඩි කුල්ලු පේන්න බෑ. ඊයා ඇයි ඇතයි මේ වගේ හිට සල්ලි දෙන්න මේ ඔය කිව්වා වගේ සලමන් කන්නේ නැහැ මේක අද නම් මං ඕකව අතාරින්නේ අතාරින්න හොඳ නැහැ මෙච්චර දවසක් උඹව රවට්ටලා එහෙම අතාරින්න පුළුවන්ද දෙන්න පොයි පොත්තර දාගත්ත සත්ත පහක් කාපව් අනේ සමා වෙන්න ඕනේ සර් චුට්ටක් පරක්කුණා සර් බෑ භාගයක් කියන්නේ චුට්ටක් දයිසෙ නෑ සර් බෙල්ල ගහලා යන්න පාරේ ට්‍රැෆික් සර් ඒකයි උනේ අනික සර් අපේ අයියවත් අර ඔෆිස් එකෙන් බස් එකගෙන එන්න උනානේ සර් මේ තමුන් වෙලාවට වැඩ කරන්නේ නැති පුරුද්ද කාගෙන්ද ඉගෙන ගත්තේ කෙවින් සර්ගේ නෑ එහෙනම් තමුන් තනියම පුරුදු වුණා මේ ඉලිය අතුර අරන් එනවා
පරක්කුයි. කාන්ති. සර්. නෝනාට පොඩ්ඩක් එන්න කියනවා. හරි සර්. මට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්නේ සර්.